ආයුබෝවන් SLTOK YouTube channel එකට අද දවසේ සාදරයෙන් පිළිගන්නවා. අද ඔයගලන්ට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මීට කාලයකට කලින් ඔයගලන්ට මම වීඩියෝස් කීපයක් කරහා පැහැදිලි කරලා තියෙන මාතෘකාවක් ගැන. ඒ තමයි ඔයගලන්ට ලංකාවේ රෙජිස්ටර් වෙච්ච හෙදියෙක් නම් ඔයගොල්ලෝ ඔයාලට හැකියාව තියෙනවා ඩෙන්මාර්ක් කියන රටට ලංකාවේ නර්ස් කෙනෙක් විදියට ඉන්න ගමන් යන්න හැකියාව තියෙනවා. ඉතින් මේ විදියට යන්නේ කොහොමද කියලා මම මීට කලින් සම්පූර්ණ විස්තරයක් එක්ක ඔයගලන්ට क्वालिफिकेशन आवश्यक मनोद डॉक्यूमेंट आवश्यक अप्लाई कराने मे दिवाल डायरेक्ट अप्लाई करने में वेबसाइट हराकराने को हम प्रोसेस मैं पेहदली कर लीन ए हर गुडाक दिन अप्लाई कर लीम नम तेहतर गुडाक दिन मैं वीडियो की पेहदली करा खाटर अवश्य एजेंसी का संबंधी कथा करना मत मेसेज कर अहला गुडाक संबंध लिबना मम एजेंसी पेहदली कर लिबना है थिंक गुडाक दिन मैं पौद्योगिक अहला तिबना थिंक अद दवसे मम्म सूदान करें लंका विंदा नर्स डेनमार्क अन्न बल पड़ते अरे औतु तुनक रेसीडेंट पर्मीट लागन अवस्था वगैन लंका एजेंसी किंगलांट अवस्था हदल दिन कीला पेहदली कर मेतन आयतने अद्यक्ष वर्या मम सम्यक्ष वर्या संबंध कर अभी बलम युमागे प्रश्न अहलाकोमी वेन्नी आवश्यक शीलम तरत मे संबंधी एजेंसी हेमदेम डिस्क्रिप्शन के दाल तीन सहित धनवाद करेंट मेवन लंका मे डेनमार्क प्रोसेस आयतने मम्मी अद दवासी कथाकर आयतने आयतने मेवन का लंका डेनमार्क प्रोसेस कर लीन हेम के सार्थक फेलियर्स आयतने आवश्यक हेम पास अवश्य दीवाल इंडिविजुअल बल्ला कर लीन सिस्टम आयतने कथा कर बल मुनवाद विस्तर तीन विशेष वीडियो चुट दिखा पुलवा संपूर्ण विस्तरे कथा करना हेम प्रश्न मगे हापू हेम मम यु मगे अहला मे इधर निराकरण कर वीडियो करगन तीन वीडियो का अवसर हिटे मे प्रोसेस करना हेकिया वक्ति ना विशेष भाषा अवश्य क्वालिफिकेशन अवश्य फैमिली मे प्रधान प्रश्न अद वीडियो के बला पुलवा ऐना बेडी विलवाने अब युम संबंध करे वीडियो के इतना करेगी इवे मत थिंक SLTOK चैनल का सब्सक्राइब करना अनिवार्य सब्सक्राइब करना पल्ले सब्सक्राइब बटन क्लिक कर इवे मत मैं बेल आइकन क्लिक कर मत करना वीडियो का दाप नोटिफिकेशन गिन तीन विशेष फेसबुक ग्रूप तीन SLTOK ऑफिशियल थिंग सर्च करो तो बलगा SLTOK सर्च कर SLTOK ऑफिशियल सर्च करो तपे फेसबुक ग्रूप सर्च कर दम बल अच्छे टीक मैं वीडियो स्कैन वर्क कंसल्टेंसी आयतने लंका लीडिंग कंपनी का सदन सह अध्यापन अलग वेपील कड़वा तमंगी सीवे लबादी ने प्रसिद्ध अंक की आयतने आयतने सम अध्यक्ष अद संबंध कार्य बहुत पूर्ति लंका संबंध कर රුවන් චාමින්ද සම්පත් මහත්තයා ඉන්නවා අපිත් එක්ක අද දවසේ එකතු වෙලා. ඉතින් අපි එතුමකින් අහලා බලමු කොහොමද මේ ආයතනය හරහා ඔයගොල්ලන්ගේ වැඩ පිළිවෙලට සහයෝගය ලබා ගන්න කොහොමද ඔයාලගේ අධ්‍යාපනයට අවශ්‍ය දේවල් කරගන්නේ ඔයාලගේ වෙනත් රැකියාව සඳහා යනවා නම් මේ දේවල් කොහොමද කරගන්නේ කියලා ආයුබෝවන් කියලා ආරාධනා කරන ගමන් ඔන්න සම්පත් මහත්තයාගෙන් අහමු ආයුබෝවන්. හරි අද දවසේ ඉඳලා අපි මේ දින ප්‍රශ්න කතා කරන්න කලින් මුලින්ම අහලා ඉමු ඇයි කවුරු හරි කෙනෙක් මේ ස්කෑන් වර්ල්ඩ් කන්සල්ටන්සි ආයතනයම තෝරගන්න ඕනේ. මොකක්ද ඒ තියෙන විශේෂත්වය? कंप्यूटर साइंस इंफॉर्मेशन टेक्नोलॉजी सह यशोमर सिंह संपूर्ण पटंगे स्कैन वर्ल्ड आयतने मौलिक මුලින්ම පටන් ගත්තේ මේ ඩෙන්මාර්ක් ඩොක්ටර්ස්ලා ඩෙන්මාර්ක් අවුරුදු 3කට යන ප්‍රෝග්‍රෑම් එක හරහා තමයි අපි මේ වැඩසටහන පටන් ගත්තේ මේ ආයතනයේ පටන් ගත්තේ ඒ වගේම මේ ආයතනයේ මේ වෙනකොට 150කට වැඩිය මේ අවුරුදු කීපය තුළ පොද කොවිඩ් කාලය තුරදී මේක ලොකෝටම ෆන්ක්ෂන් වුණ නැහැ ලංකාවේ පොඩක් කට්ටිය ගියේ නැහැ ඒක මේ අතරතුර කාලේ සාමාන්‍ය ඩොක්ටර්ස්ලා සහ නර්සස්ලා जीवन निवर्ती
අපි දෙනවා ඒ වගේම මේකේ යම් සිගිනේකට මුදල් නොමැති නම් ඒ මුදල් කොහොමද ඒ මුදල් මෙන්න ගන්න කොහොමද මොකද අපේ ලංකාවේ ඉන්න අයට සමහරවිට තියෙන්නේ කෑෂ් විදියට නැහැ වාහන විදියට එහෙම නැත්නම් ඒවා විදියට ඒකට ඒගොල්ලන්ට අවශ්‍ය ෂෝ මනි මෙන්න ගන්න කොහොමද කියන ගයිඩන්ස් එක ඒ වගේම ඔය එකතුවක් තමයි සහ අපේ එකතු වීසා එකක් මේ වෙනකන් ඩෙන්මාර්ක් වල රිජෙක්ට් වෙලා නැහැ ACNC එක වීසා සක්සස් රේට් එකක් තියෙනවා මේවත් එක තමයි ඔයාලා අපිත් එක්ක මේ ගමන යන්න ඕන කියලා අපි අදහස් කරන්නේ ඒ වගේම අපි ඩෙන්මාර්ක් මේ ප්‍රෝග්‍රෑම් එකට අමතරව ෆින්ලන්ඩ් ඩෙන්මාර්ක් සුන් කියන කන්ට්‍රීස් වලට ස්ටුඩන්ට්ස් වලට ඒ කියන්නේ බැචලර්ස් වලට මාස්ටර්ස් වලට ස්ටුඩන්ට්ස් ලා ට ගයිඩ් කරනවා අපි තමන් උසස් අධ්‍යාපන කටයුතු කරගෙන යන්න අවශ්‍ය ඒ පදනම හතර දෙන්නත් අපි ඒ වැඩකට උත් කරනවා 2015 වර්ෂයේ ඉඳලා ස්කෑන් වලට ආයතනේ ආරම්භ වෙනවා මේ ආරම්භයේදී මම සහ යසිරු අමරසිංහ අපි දෙන්න එකතු වෙලා තමයි ස්කෑන් වලට ආයතනය ගොඩනගන්නේ මේ ගොඩනගෙද්දී අපි මුලින්ම යුනිවර්සිටිස් වලට බැචලර්ස් වලට සහ මාස්ටර්ස් වලට තමයි ස්ටුඩන්ට්ස්ලා මේ යවන්න පටන් ගත්තේ මේකෙදී මේලි යුරෝප් කන්ට්‍රීස් තමයි අපි ටාගට් කරේ මේ යුරෝප් කන්ට්‍රීස් වලින් ෆින්ලන්ඩ් ඩෙන්මාර්ක් ස්වීඩන් ඔය කන්ට්‍රීස් තුනට තමයි අපි ස්ටුඩන්ට්ස්ලා යවන්නේ මේ ස්ටුඩන්ට්ස්ලා ගත්තම මාස්ටර්ස් බහුතරයක් යනවා ෆින්ලන්ඩ් ස්වීඩන් වලට ඒ වගේම ඩෙන්මාර්ක් වලට පිරිසක් යනවා ඒ වගේම අපි ඩෙන්මාර්ක් වලට තව ප්‍රෝග්‍රෑම් එකක් කරනවා ඩෙන්මාර්ක් වල තියෙන වෛද්‍යවරුන්ගේ සහ නර්සින් අයගේ හිඟිය පුරව ගන්න ඒගොල්ලෝ ලෝකේ අනිත් රටවල් වලින් නර්සස් ලයි ડોක්ටර්ස් ලයි මේ ජොබ් එකට ගන්නවා ජොබ් වුණාට ඒක ඉදින්දී නර්සින් රෙසිඩන්ට් පර්මිට් එකකට තමයි අප්ලයි වෙන්නේ ඒගොල්ලෝ අධ්‍යාපන කටයුතු සඳහා මේ යන්නේ අපි ওই අධ්‍යාපන කටයුතු සහ යුරෝපයේ අනිත් ඩෙන්මාර්ක් වලට නර්සින් සහ මේ ડોක්ටර්ස්ලා මේ රෙසිඩන්ට් පර්මිට් එකට ඇප්ලයි කරන කොටස් තමයි අපි අතින් අපේ සේවයක් විදිහට අපි දෙන්නේ දැන් ලංකාවේ අයට. හරි ඒ කියන්නේ ඔබතුමා සඳහන් කරනවා මෙතනදී ලංකාවේ ඉන්න රෙජිස්ටර්ඩ් නර්ස් කෙනෙකුට ඩෙන්මාර්ක් වල තමන්ගේ ලියාපදිංචිය ලබා ගන්න පුළුවන් නර්ස් කෙනෙක් විදිහට. ඒතකොට එයාගේ කැරියර් එක ඇතුළේ ඉඳලා කරගෙන යන්න පුළුවන් ඔබතුමාගේ ආයතනය හරහා මේ සේවාව ලබා ගන්න පුළුවන් කියන කාරණාව. එතකොට කොහොමද මේ නර්සින් ප්‍රොසෙස් එක ගැන අපි කතා කරොත් එහෙම මේ ප්‍රොසෙස් එක ආරම්භ වෙන්නේ කොහොමද? කොතනින්ද ඒගොල්ලෝ කාරක වැඩ කටයුතු පටන් ගන්නන්නේ? ඔව් නර්සින් කෙනෙකුට ලංකාවේ රජයේ ලියාපදිංචි නර්ස් කෙනෙක් වෙන්න ඕන. ඒ කියන්නේ ශ්‍රී ලංකා නර්සින් කවුන්සිල් එකේ රෙජිස්ටර්ඩ් නර්ස් කෙනෙක් වෙන්න ඕන. එහෙම නර්ස් කෙනෙකුට අනිවාර්යෙන් ඩිග්‍රී එකක් තියෙන්න ඕන. ඩිග්‍රී එක කම්ප්ලීට් කරපු නර්ස් කෙනෙක් තමයි මේ ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි කරන්න පුළුවන් වෙන්නේ. ලංකාවේ නර්සින් කැටගරිස් දෙකක් තියෙනවා. රජයේ වැඩ කරනවා නර්සින් ඩිප්ලෝමා එක NTS කියපු නර්සස්ලාත් ලංකාවේ වැඩ කරන්න පුළුවන්. ඒ වගේම ඩිග්‍රිය ගත්ත අයටත් වැඩ කරන්න පුළුවන්. නමුත් ඩෙන්මාර්ක් වගේ රටක වැඩ කරන්න පුළුවන් වෙන්නේ අනිවාර්යයෙන්ම ඩිග්‍රී එකක් තියෙන නර්ස් කෙනෙකුට විතරයි. ඩිග්‍රිය දෙන යුනිවර්සිටිස් විතර තියෙන පේරාදෙණිය ඒ වගේම ජයවර්ධනපුර වුණ වගේ රජයේ විශ්වවිද්‍යාල තියෙනවා. ඊට අමතරව ටොප් අප් නර්සින් කරගන්නත් පුළුවන් NTS එකේ ඉගෙනගත්තු නර්සස්ලට KIU එහෙම නැත්නම් ඕපන් යුනිවර්සිටි වගේ විශ්වවිද්‍යාල වලින් සහ සමහර UK සහ මැලේසියා වගේ විශ්වවිද්‍යාල වලින් කම්ප්ලීට් කරගන්න පුළුවන්. ඒ දෙකෝලන්ටම මේ ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි කරන්න පුළුවන්. මේ ප්‍රෝග්‍රෑම් එකේදී අවුරුදු 3ක රෙසිඩන්ට් පර්මිට් එකක් තමයි හම්බ වෙන්නේ නර්ස් කෙනෙක් විදියට යන්න. එතකොට දැන් ඔබතුමා සඳහන් කරන විදිහට ලංකාවේ මේ වෙනකොට තමන්ගේ සේවාව ලබා දෙනවා රෙජිස්ටර් නර්ස් කෙනෙක් විදියට. එතකොට ඒගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් එක බලනවාද දැන් මේ ඩෙන්මාර්ක් වලට මේ ප්‍රොසෙස් එක හදා යන්න? නැහැ මේ ප්‍රොසෙස් එකේදී එක්ස්පීරියන්ස් එකක් අදාළ වෙන්නේ නැහැ. ඩිග්‍රී එක අරගෙන අවුරුදු 6කට වඩා වැඩි කාලයක් ගියොත් විතරයි සර්විස් එක්ස්පීරියන්ස් එකක් අවශ්‍ය වෙන්නේ. අවුරුදු 6කට වඩා අඩු කාලයක් වුණොත් සර්විස් එක්ස්පීරියන්ස් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට ඒ කියන්නේ ෆ්‍රෙෂර්ස් කෙනෙක්, ඒ කියන්නේ අපි හිතමු ඊයේ පෙරේද ග්‍රැජුවේට් කෙනෙක් නම් එයාටත් පුළුවන් ඇප්ලයි කරන්න. ඔව් එයාටත් ඇප්ලයි කරන්න පුළුවන්. හැබැයි යන නර්සින් ලයිසන්ස් එක තියෙනවා. රෙජිස්ටර්ඩ් නර්ස් කෙනෙක් වුණාම පස්සේ තමයි මේ ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි කරන්න පුළුවන්. එතකොට ඔබතුමා සඳහන් කරා SLNC එක කියන්නේ ලංකාවේ නර්සින් කවුන්සිල් එකේ රෙජිස්ටර් වෙන්න ඕනේ කියලා. එතකොට මේගොල්ලන්ට පුළුවන් අවස්ථාවක් තියෙනවද ප්‍රයිවට් නර්සින් කවුන්සිල් එකේ රෙජිස්ටර් වෙච්ච කෙනෙකුටත් මේ අවස්ථාව ලබා ගන්න? ප්‍රයිවට් නර්සින් කවුන්සිල් එකේ රෙජිස්ටර් වෙච්ච අයට දැනට මේ ප්‍රෝග්‍රෑම් එකට අයිති කරන්න විදියක් නැහැ.
එයාල බලාපොරොත්තු වෙන්නේ රජයේ නර්සින් කවුන්සිල් එකෙන් ලබා දෙන මේ ලයිසන්ස් එක නිහිර කරලා තමයි ඇප්ලයි කරන්න පුළුවන්. දර මොන වගේ ડોකියුමන්ට්ද මේගොල්ලෝ හදාගන්නේ? කියන්නේ මේ ડોකියුමන්ට් ප්‍රොසෙස් එක කොයි වගේද සිද්ධ වෙන්නේ? ඔව් මේකදී අවශ්‍ය වෙන්නේ අස්කැනෙක් විදියට ඇප්ලයි කරද්දී මේගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ හෝ ලංකාවේ ඉගෙනගත්තු ඩිග්‍රී එක ඩෙන්මාර්ක් වල තියෙන නර්සින් ඉගෙන ගන්න ඩිග්‍රී එකට සමාන ක්වොලිෆිකේෂන් තියෙනවද කියන එක තමයි බලන්නේ. මේකදී තමන් ඉගෙනගත්තු විශ්වවිද්‍යාලයෙන් තමට ලබා දුන් ට්‍රාන්ස්ක්‍රිප්ට් එකේ ඒ සිද්දේවල් තුන මෙන්ෂන් වෙලා තියෙනවා. ට්‍රාන්ස්ක්‍රිප්ට් එක ඩිග්‍රී සර්ටිෆිකේට් එක සහ නර්සින් ලයිසන්ස් එක තියෙන ඕනම කෙනෙකුට මේ ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි කරන්න පුළුවන්. හරි. එතකොට දැන් මේගොල්ලන්ට අවුරුදු 3ක රෙසිඩන්ට් පර්මිට් එකක් හම්බ වෙනවා කියන්නේ ඒගොල්ලන්ට රැකියාවක් එහෙ ගිහිල්ලා හොයාගන්න වෙනවා. ඒ කියන්නේ රෙසිඩන්ට් පර්මිට් එක විතරද තියෙන්නේ? නර්සින්ම කරන්න පුළුවන්ද නැත්නම් වෙනමන හරි ජොබ් එකක් කරන්න ඕනද? කොහොමද ඒ සම්බන්ධයෙන් තියෙන්නේ? හරි. මේක මෙහෙමයි. එතන හම්බ වෙන්නේ අවුරුදු 3ක ටෙම්පරරි වීසා එකක් වගේ දෙයක්. ඒ කියන්නේ ඕස්ට්‍රේලියාවල TR එක හම්බ වෙන අවුරුදු 2කට. ඒ අවුරුදු 2ක TR එක හම්බුනම ඕස්ට්‍රේලියාවේ ගිහිල්ලා එයා හොයා ජොබ් එකක් හොයාගත්තට පස්සේ තමයි යාට PR එකට ට්‍රාන්ස්ෆර් වෙන්න පුළුවන්. මෙහෙදි අවුරුදු 3ක් කාලයකට නර්සස්ලට දෙනවා රෙසිඩන්ට් පර්මිට්. ඒ කියන්නේ తాවකාලික පදිංචියක් හම්බ වෙනවා. ඒ පදිංචියේදී මේ වීසා එකේදී වර්කින් ෆ්ලයිට් එකක් දීලා තිනවා ඇසිස්ටන්ට් නර්ස් කෙනෙක් විදිහට වැඩ කරන්න. හැබැයි ඇසිස්ටන්ට් නර්ස් කෙනෙක් විදිහට අවුරුද්ද කම්ප්ලීට් කරාට පස්සේ තමයි මෙයාට පුළුවන් වෙන්නේ නර්ස් කෙනෙක් විදිහට ලයිසන්ස් එක අරගෙන වැඩ කරන්න. ඔය අවුරුදු 3ක කාලයක් දෙන්නේ ඇසිස්ටන්ට් නර්ස් කෙනෙක් විදිහට වැඩ කරලා අවුරුද්ද කම්ප්ලීට් කරලා නර්සින් ලයිසන්ස් එක ලබා ගන්න තමයි අවුරුදු 3 ලැබ දීලා තියෙන්නේ. හරි. එතකොට ඒ විදිහට ඇසිස්ටන්ට් නර්ස් කෙනෙක් විදිහට ඉන්න ගමන් එයාට පුළුවන් ද part time වෙනත් මොනවාරි රැකියාවක් උත් කරන්න? ඔව් part time කරන්න පුළුවන්. හැබැයි ඇසිස්ටන්ට් නර්ස් කෙනෙක් විදිහට ඉද්දී එයාට part time කරන්න තරම් ලොකු වෙලාවක් ඉතුරු වෙන්නේ නැහැ. මොකද එයා ඇසිස්ටන්ට් නර්ස් ජොබ් එක කරන අතරතුරේ තමන්ගේ language එක improve කරගන්න ඕන. හේතුව තමයි දැන් එහෙ මුලදී තිබුණේ මීට මාස 6කට කලින් language එක level 5 complete කරන නර්ස් කෙනෙක් ගියාට පස්සේ nursing license එක ගන්නවා. ඒක තමයි මෙයාලා දැන් convert කරලා තියෙන්නේ assistant nurse කෙනෙක් විදිහට අවුරුදු කාලයක් ඉගියට පස්සේ nursing license එක දෙන්න. ඒකට හේතුව තමයි ඩෙන්මාර්ක් වල ගොඩක් hospital වල theaters ඒ වගේ සමහර section වැහෙන්න ගත්තා. මොකද nurses ලගේ අඩු නිසා. ඒ අඩුව cover කරගන්න මෙයාලා හිතුවා. මෙයාලා දැන් කරන ප්‍රෝග්‍රෑම් විදිය තමයි language එක බැරිය එක අයින් කරලා assistant nurse විදිහට vacancy publish කරනවා. එහේ hospital එක vacancy publish කරන්නේ ලංකාවේ ministry එකෙන් publish කරනවා වගේ නෙවෙයි. ලංකාවේ වෙන්නේ ministry එකෙන් ලංකාවේ තියෙන nursing vacancy list එක එකපාර list එකක් විදිහට publish කරනවා. නමුත් එහේ hospital wise තමයි publish කරන්නේ. hospital එක ගවමන් hospital එකේ director තමයි ඒ section එකෙන් section එකට අදාළව publish කරන්නේ vacancy එක. එහෙම දැන් අපි හිතමු එකම hospital එකේ medical board එකෙන් තියෙන පුළුවන් assistant nurse vacancy එක theater එකෙන් තියෙන පුළුවන් assistant nurse vacancy එක. ඔය theater එකේදී බලාපොරොත්තු වෙන language requirement එක බලාපොරොත්තු වෙනවා වඩා වැඩි ප්‍රමාණයක් බලාපොරොත්තු වෙනවා medical මේ ward එක assistant nurse කෙනෙක් විදිහට වැඩ කරනවා. ඒ කියන්නේ interview එකදී මම බලාපොරොත්තු වෙනවා යම් මට්ටමකට language එක තේරුම් ගැනීමේ හැකියාවක් තියෙන්න ඕන කියන කාරණය බලාපොරොත්තු වෙනවා assistant nurse කෙනෙක් විදිහට වැඩ කරන්න. ඒ කියන්නේ language එක ඉස්සර තිබුණ level 5 එක දැන් තියෙන්නේ දැන් level 5 කියන කාරණයක් නැහැ. level 5 කියන්නේ සාමාන්‍ය native language එකට ආසන්න native level එකට ආසන්න ප්‍රමාණයක්. නමුත් දැන් යා සාමාන්‍යයෙන් level 3 වගේ ප්‍රමාණයකට ආවම අනිවාර්යෙන් assistant nurse vacancy එකට යන්න යන්න පුළුවන්. එතකොට කොහොමද මේගොල්ලන්ගේ වයස් සීමාව? ගොඩක් වැඩිමල් කෙනෙකුට යන්න පුළුවන්ද නැත්නම් සාමාන්‍යයෙන් තරුණ වයස කෙනෙක් වෙන්න ඕනේද? කොහොමද වයස් සීමාව සඳහන් වෙන්නේ? ඔව් වයස් සීමාව මේ ඩෙන්මාර්ක් වල health care set එකේ සාමාන්‍යයෙන් අවුරුදු 75 වෙනකන් retirement එක තියෙනවා. retirement එක ගන්න දෙනවා අවුරුදු 75. ඒ කියන්නේ සාමාන්‍යයෙන් එහෙම වයස් සීමාව කියලා mention කරලා නැහැ. නමුත් අවුරුදු 70 කෙනෙක් apply කරනවා ප්‍රායෝගික නැහැ. සාමාන්‍යයෙන් අපෙන් දැනට apply කරලා කියපුවා අවුරුදු 55 වෙනකන් අය ගිහිල්ලා තියෙනවා. ওই වීසකින් ගැටලුවකින් තොරව ගිහිල්ලා එයාලගේ දැනට මේ assistant nurse විදිහට අවසාන අවුරුද්දේ අවුරුදු 55 වෙනකන් ගෙනත් වැඩ කරනවා දැනට. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අවුරුදු ප්‍රායෝගික මට්ටමින් වැඩ කරන්න පුළුවන් කියලා health capacity එකක් තියෙනවා නම්
යනායට ඔය සාමාන්‍ය වින්ටකට අදාළ ඒ අදාළ ඇඳුම් ගත්තට පස්සේ ඉතින් සාමාන්‍යයෙන් මේ මේ දේවල් වලට යට ඇඩ්ජස්ට් වෙන්න පුළුවන්. එහෙම ගැටලුවක් ඇති වෙලා නැහැ. හරි. එතකොට අපි කවුරු හරි කෙනෙක් මේ process එකට ඇතුළත් වෙනවා නම් එයාට එයාගේ process එක සම්පූර්ණ කරගන්න කොච්චර කාලයක් යනවද? මොන වගේ step ද තියෙන්නේ? මුල්ම step එක වෙන්නේ ලංකාවේ අධ්‍යාපනය යා අහදරපු ඩිග්‍රී අධ්‍යාපනය කියන්නේ උපාධි අධ්‍යාපනය ඩෙන්මාර්ක් වල අධ්‍යාපනයට සූසුකම්ද කියන මේ සමානද කියලා බලන පළවෙනි කොටසට තියෙන්නේ ඒ කොටසට සාමාන්‍යයෙන් දැනට මේ දිනවල මාස 6ක කාලයක් වගේ ගත වෙනවා මේක සූසුකම් තිබු තියනවා කියලා ලිවුම දෙන ලිවුමක් දෙනවා මෙයාලා ඒ ඊට පස්සේ තමයි යාළුවා වීසා ඇප්ලයි කරන්න පුළුවන් වෙන්නේ වීසා ඇප්ලයි කරාම සාමාන්‍යයෙන් මාසයක් මාස දෙකක් අතර කාලයක් ගත වෙනවා වීසා එක ලැබෙන්න කියන්නේ මාස 8ක් ඇතුළත වගේ සම්පූර්ණ process එක මෙයාට ඉවර කරන්න පුළුවන් හරි අපි දන්නවා සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට මේ යුරෝප් රටවල් වලට යනකොට ඉන්දියාවට යන්න වෙනවා තමන්ගේ වීසා එක ලබා ගන්න. ඒ කියන්නේ ලංකාවෙන් ඇප්ලයි කරගන්න බැරි වෙන්නේ. එතකොට දැන් මේ නර්සින් වලට යන කෙනෙක්ට කොහොමද ලංකාවෙන් පුළුවන් ද ඉන්දියාවට යන්න වේද? නෑ මේකදී ලංකාවෙන් ඇප්ලයි කරගන්න පුළුවන්. මොකද නොවිජන් එම්බසි හරහා තමයි ඇප්ලයි කරන්නේ. මෙතනදී ලංකාවේ නොවිජන් VFS එක තියෙන නිසා ලංකා VFS එකට ඩොකියුමන්ට් සබ්මිට් කරාම ඇති ඉන්දියාවට යන්න අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. හරි ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ගේ ෆැමිලි එක එක්කගෙන යන්න පුළුවන්ද? එකම දවසේ මයිග්‍රේට් වෙන්න, ඒ කියන්නේ යාළට ෆ්ලයි කරන්න පුළුවන්ද? නැත්නම් තමන්ගේ ෆැමිලි එක පස්සේද එක්කගෙන යන්න පුළුවන්? මේ සම්බන්ධයෙන් කොහොමද කතා කරන්නේ? මේ රටවල් නැත්නම් යුරෝපේ බොහෝ රටවල් ෆැමිලි එකක් එක්ක යන්න බෑ. සමහර රටවල් වල සමහර රටවල් ෆැමිලි එකක් එක්කගෙන යන්න පුළුවන්. දැන් ඩෙන්මාර්ක් වලට එකපාර ෆැමිලි එකටම යන්න පුළුවන්. ෆැමිලි එකටම එකපාර වීසා ඇප්ලයි කරන්න පුළුවන්. වීසා රිසල්ට් එකත් එකපාර තමයි එන්නේ. හරි ඒ කියන්නේ තමන්ගේ පවුල එකපාර අරගෙන යන්න ඕන අවස්ථාව තියෙනවා කියන කාරණාව තමයි පැහැදිලි කරන්නේ. හරි අපි ඊළඟ ප්‍රශ්නෙට ගියොත් එහෙම ඉතින් දැන් එතකොට මේ වගේ process එකකට මම හිතන්නේ ගොඩක් ලොකු වියදමක් යනවා ඇති. දැන් ගොඩක් අයට මේ වගේ යුරෝප් රටකට යනකොට මේ වගේ ලොකු වියදම් දරන්න වෙනවා. කොහොමද මේගොල්ලන්ගේ වියදම? ඔව් මේකෙදි වෙන්නේ එයාලට තියෙන visa fee සහ අපි හරහා apply කරනවා නම් අපේ service charge එක අපි charge කරනවා. ඊට අමතරව visa fees සහ ශෝමණි එකක් වෙන්න ඕන. ඒ කියන්නේ තමන්ට ගිහින් අවුරුදු කාලයක් තවම ජීවත් වෙන්න මුදල් තියනවා කියන එක. වීසා පීස් විතර සාමාන්‍යයෙන් තනි ඒ කියන්නේ අපි හිතමු නාස් කෙනෙක් විතරක් ඇප්ලයි කරනවා නම් මේ වැඩසටහනට එතෙන්දී එයාට යන්නේ සාමාන්‍යයෙන් ලක්ෂ 3ක වගේ වීසා ෆී එකක් චාර්ජ් වෙනවා. තමන් හස්බන්ඩ් එක්ක තමන්ගේ ස්වාමි පුරුෂයාත් එක්ක යනවා නම් ලක්ෂ 7ක් 8ක් අතර වගේ කොස්ට් එකක් යනවා. ළමයිනුත් ඉන්නවනම් එක ළමයෙක්ව ළමයි දෙන්නෙක් උඩරේ මේ ළමයි දෙන්නෙක්වත් ඉන්නවනම් ලක්ෂ 12ක අතරත වගේ සම්පූර්ණ වීසා පීස් ටික සහ BFS එකේ පීස් ටික යනවා. හරි. එතකොට ඔබතුමන්ලගේ ආයතනය හරහා මේ සේවාව ලබා ගන්නවා නම් ඒ ආයතනයේ කොච්චර මුදලක් ගෙවන්න ඕනද? ඔව් ඒකෙදි මෙහෙමයි අපි කොටස් දෙකකට තමයි මේ ප්‍රෝග්‍රෑම් එකේදී අපි මුදල් සර්විස් චාර්ජ් එක ගන්න. මුලින්ම අපිත් එක්ක රෙජිස්ටර් වෙනවා. රෙජිස්ටර් වෙලා මේ අධ්‍යාපන සුසුකම සමානයිද කියන එක බලා ගන්න කොටසට රුපියල් 75000ක ඉනිෂියල් චාර්ජ් එක චාර්ජ් කරනවා. ඊට පස්සේ ලෙටේ කාමර පස්සේ ලෙටේ කියන්නේ අධ්‍යාපන සුසුකම් සමානයි කියන ලෙටේක ඩැනිස් පේෂන් සේෆ්ටි ඔතොරිටි එකෙන් ඉෂු කරාට පස්සේ ලක්ෂ 3000ක් අපි ටෝටල් චාර්ජ් එක ලක්ෂ 3000යි ඉතුරු 275 ගෙවන්න ඕන. ඊට පස්සේ සම්පූර්ණ චාර්ජ් එක විතර අපි චාර්ජ් කරන්නේ ලක්ෂ 3000ක්. අපි දන්නවා ගොඩක් ආයතන වලින් ලක්ෂ ගණන් අය කරනවා ලොකු ප්‍රමාණයක් අය කරනවා. ඒතකොට දැන් මෙතනදී ලක්ෂ 3ක වගේ ප්‍රදානක් තමයි ඔයගොල්ලෝ අය කරන්නේ. ඉතින් මේ මුදල යම් කිසි හේතුවක් නිසා මොනවා හරි හේතුවකින් වීසා රිෆ්යුසල් එකක් ආවොත් අපහු රිෆන්ඩ් කරනවා. ඔව් ඒකදී අපි අර ඉනිෂියලි චාර්ජ් කරන රුපියල් 75000 මුදල අර අනිත් කොටස රිෆන්ඩ් කරනවා. හැබැයි දැනට ඩෙන්මාර්ක් වලට ඇප්ලයි කරපු කෙනෙක් වීසා රිජෙක්ට් වෙලා නම් නැහැ. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ සක්සස් රේට් එක තියෙනවා 100%ක විතර වගේ ප්‍රමාණයක තියෙනවා කියන අදහස අපිට ඒතකොට ගන්න පුළුවන්. ඔව් ඒකදී 100%ම දැනට සක්සස් රේට් එකක් තියෙනවා ඩෙන්මාර්ක් ප්‍රෝග්‍රෑම් එකේ.
අපි ඊළඟට කතා කරොත් කාට හරි කෙනෙකුට ඩෙන්මාර්ක් ගියාට පස්සේ යාගේ ඩෙන්මාර්ක් ලැන්ග්වේජ් එක කියන්නේ ඩැනිෂ් ලැන්ග්වේජ් එක ඉම්ප්‍රූව් කරගන්න අවශ්‍යයි. ඒ සම්බන්ධයෙන් මොන හරි ක්ලාසස් තියනවද? එහෙම ඔක්කොමලා දාන්න ආයතන තියනවද සම්බන්ධ කරගන්න නැත්නම් ඒගොල්ලන්ට පුළුවන් ද තනියම ස්ටඩිස් කරන්න? ඩෙන්මාර්ක් වලට යන හැම කෙනෙකුටම මේ ප්‍රෝග්‍රෑම් එකට හෝ වෙනම ක්‍රමයකින් යන ඕනම කෙනෙකුට ඩෙන්මාර්ක් වල හැම සිටි එකම ලැන්ග්වේජ් සෙන්ටර් එකක් තියෙනවා. ඒක රජයෙන් තමයි කරගෙන යන්නේ. ඒ ලැන්ග්වේජ් සෙන්ටර් එකට ගියාට පස්සේ රෙජිස්ටර් වෙන්න පුළුවන්. රෙජිස්ටර් වුණා පස්සේ නොමිලේම එයාලා ලෙවල් 5 වෙනකම්ම මේ අධ්‍යාපනය නොමිල ලබා ගන්න පුළුවන්. ඊට අමතරව තව මට එක දෙයක් කියන්න මතකුණා මුලදී. ඒක තමයි ඇසිස්ටන්ට් නර්ස් කෙනෙක් විතර වැඩ කරද්දී වැඩ කරමු ගත්තට පස්සේ ඔයාලට ආයතන ප්‍රධානිය විසින් ඔයාලට ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න අවස්ථාව උදා කරලා දෙනවා. ලැන්ග්වේජ් ක්ලාසස් එකට යන්න බොහෝ වෙලාවට ලැන්ග්වේජ් ක්ලාසස් එක සතියට දවස් දෙකක් විතර තියෙනවා. ඒ දවස් දෙකේ ඒ අවශ්‍ය පෑගණක් වලට ඔයාලට අවශ්‍ය රිලීස් එක දෙනවා යතාල ආයතන ප්‍රධානිය විසින්. හරි. එතකොට පුළුවන් ද දැන් කෙනෙකුට කාගෙරි අවශ්‍යතාවය මත එයාට මුදල් 800කට එයාට සල්ලි හොයා ගන්න ඕන උනොත් ඒ කියන්නේ මේ ගොඩක් රටවල් වල ෂෝ මනී කියන දේ තියෙනවා. මේ ෂෝ මනී සම්බන්ධයෙන් කාටද උනාවක් આવත් ඔබතුමාලගේ ආයතනයේ ඒකට සහයෝගය ලබා දෙනවද? එහෙම නැත්නම් මේ වැඩසටහනට ෂෝ මනී අවශ්‍ය වෙන්නේ නැද්ද? කොහොමද ඒ පිළිබඳව? ඔව් මේකදී සාමාන්‍යයෙන් පැමිණි එකට සාමාන්‍යයෙන් අවශ්‍ය වෙන්නේ 150,000 විතරක් තමයි ෂෝ මනී එකක් අවශ්‍ය වෙන්නේ. ඒකත් සේවින්ස් account එකේ සල්ලි තියෙන්න ඕන. හිස්ටරි එකක් බලන්න සාමාන්‍ය මාසික අපි අඩුම තරමේ මාසිකවත් හිස්ටරි එකක් දාන්න කියලා කියනවා. මෙතෙන්දී සල්ලි පෙන්නන්න ඒ වාගේ සේවින්ස් account එක ලංකාවේ ඕනම බැංකුවක තියෙන්න පුළුවන්. ඒක ඔයාට ඉන්වෙස්ට්මන්ට් සේවින්ස් account එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔපරේටිව් සේවින්ස් account එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වාණිජ බැංකුවක ඉතින් සම්පත් බැංක්, කමර්ෂල් බැංක් වගේ බැංකුවක සේවින්ස් account එක සල්ලි තුමා කිසිම ප්‍රශ්නයක් නැහැ. ඊළඟට අපි කතා කරගත්තොත් එහෙම සාමාන්‍යයෙන් අපි දන්නවා දැන් මේ ඩෙන්මාර්ක් කියන්නේ යුරෝපා සංගමයේදී මේ වගේම තමයි ෂෙන්ගන් කලාපයට ඇති රටක්. එතකොට දැන් මේ විදිහට ලබා ගන්න අවුරුදු 3ක මේ රෙසිඩන්ට් පර්මිට් එක ෂෙන්ගන් වීසා එකක් යටතේද හම්බ වෙන්නේ? ඔව් මේ වීසා එක ෂෙන්ගන් වීසා එකක් යටතේ තමයි හම්බ වෙන්නේ. 26 පුරාම විදින්න පුළුවන්, ට්‍රැවල් කරන්න පුළුවන්, ජොබ් එකක් කරන්න තමයි බැරි. ඩෙන්මාර්ක් වල තමයි ජොබ් කරන්න පුළුවන්. අනිත් සියලුම කන්ට්‍රීස් වල ඔයාලට ට්‍රැවලින් පහසුකම් තියෙනවා. හරි, අපි දැන් මෙච්චරලා කතා කරන්නේ ආවේ ලංකාවේ රෙජිස්ටර්ඩ් නර්ස් කෙනෙක්ට තියෙන අවස්ථාව ගැන. එතකොට දැන් මේක ඩොක්ටර්ස්ලටත් තියෙනවා. මොකද ගොඩක් දෙනෙක් ඩොක්ටර්ස්ලා මේ කතාව අහනවා. එයාලට තවස්තව තියෙනවද මේ සම්බන්ධයෙන්? ඔව් මේකදී මුලින්ම තිබුණේ ඩොක්ටර්ස්ලට තමයි මේ අවුරුදු ගානක් ඉඳලා මේක තිබුණේ. 2019 තමයි නර්සස්ලට මේක එලව කරේ. ඩොක්ටර්ස්ලට සේම් ප්‍රොසීඩියර් එකමයි. හැබැයි මෙයාලගේ නර්සස්ලගේ ඩොක්ටර්ස්ලගේ වෙනසක් තියෙනවා. අවුරුදු 3කට කාලයකට තමයි මේ ලෙටර් එක වැලිඩිටි පීරියඩ් එකක් තියෙන්නේ. හැබැයි ඩොක්ටර්ස්ලගේ මම නැහැ. ඩොක්ටර්ස්ලට මේක තියෙන්නේ ලයිෆ් ටයිම් ડોකියුමන්ට් එකක් විදිහට තමයි යන්නේ. ලයිෆ් ටයිම් එකට ඕනම වෙලාවක මේක වීසා ඇප්ලයි කරන්න පුළුවන්. එයාට එකපාරක් ඇප්ලයි කරලා ගිහිල්ලා අවුරුදු 3 කාලයක් ඇතුළත ලැන්ග්වේජ් එක කම්ප්ලීට් කරගන්න ඕන ඩොක්ටර්ස්ලගේ. ලැන්ග්වේජ් එක ලෙවල් 5 වෙනකම් කම්ප්ලීට් කරනවා. ඒ කියන්නේ ලෙවල් 1 එකේ ඉඳලා ලෙවල් 2 3 4 5 වෙනකම් ලැන්ග්වේජ් ස්කූල් එකට ගිහිල්ලා කම්ප්ලීට් කරගන්න ඕන. ලැන්ග්වේජ් එක කම්ප්ලීට් කරගන්න සාමාන්‍යයෙන් අපි කියපුවාට මාස 9ක් අවුරුදු 1.5 අතර කාලයක් ගත වෙලා තියෙනවා. 99.9%කටම ඒ විදිහට තමයි ඉතාම කලාතුරකින් කෙනෙක් තමයි අවුරුදු 1.5 වැඩි කාලයක් ගියේ. හැබැයි ડોක්ටර්ස්ලට මීට අමතරව මේක ඉවරුනාට පස්සේ මෙඩිකල් එක්සෑම් එකක් තියෙනවා පාස් වෙන්න. ඒ මෙඩිකල් එක්සෑම් එක පාස් වෙන්න ලැන්ග්වේජ් එක්සෑම් එක කර පාස් වුණු කිසිම කෙනෙක් ෆේල් වෙලා නැහැ මේ වෙනකම්. මෙඩිකල් එක්සෑම් එක ඉවරුනාට පස්සේ ඒක පාස් වුණාට පස්සේ යන දවස් දෙකක මෙඩිකල් ලෝ එක සම්බන්ධයෙන් යාලේ ක්ලාස් එකක් තියෙනවා. ඒක කම්ප්ලීට් වුණාට පස්සේ යාලේ ඉන්ටර්න්ෂිප් එකට යනවා. ඒ කියන්නේ පළවෙනි මාස 6 ඉන්ටර්න්ෂිප් එකක් සහ දෙවෙනි මාස 6 ඉන්ටර්න්ෂිප් එකක්. මේ ඉන්ටර්න්ෂිප් එකේදී සාමාන්‍ය පරිදි නර්සස්ලට ඇසිස්ටන්ට් නර්ස් එකේදී හම් වෙනවා සාමාන්‍ය සැලරි එක සාමාන්‍ය 2500කට ආසන්න මුදලක්. ડોක්ටර්ස්ලටත් ඒ හා සමානවම සාමාන්‍ය සැලරි එක හම් වෙනවා ඉන්ටර්න්ෂිප් එකේදී. අවුරුදු කාලෙක ඉන්ටර්න්ෂිප් එක කම්ප්ලීට් කරාට පස්සේ ડોක්ටර්ස්ලා එයාලට ලයිසන්ස් එක ලබා ගන්න පුළුවන්. ඒ ලයිසන්ස් එක ගත්තන් පස්සේ එයාලට සාමාන්‍ය ડોක්ටර් කෙනෙක් විදිහට වැඩ කරගෙන ඉන්න පුළුවන්. එතකොට කොහොමද දැන් තාංගෙදී ළමා ඉන්නවා නම් ඒ ළමයින්ගේ අධ්‍යාපනය කොහොමද? ඒගොල්ලන්ට එක ෆ්‍රී এডুকেෂන් එකක් අපිට තියෙනවා. ඔව්. යුරෝපේ ගත්තන් පස්සේ අධ්‍යාපනය ඩිපෙන්ඩන්ස් රට සම්පූර්ණයෙන්ම හම් වෙන්නේ නොමිලි අධ්‍යාපනය. ගවර්න්මන්ට් ස්කූල් තමයි තියෙන්නේ. ඩෙන්මාර්ක් වල ළමයිගේ අධ්‍යාපනය වෙන්නේ ඩැනිෂ් ලැන්ග්වේජ් එකෙන්. ඉන්ටර්නැෂනල් ස්කූලුත් තියෙනවා. ඉන්ටර්නැෂනල් ස්කූල් වල සමහර සිටීස් වල තමයි තියෙන්නේ. හැම සිටි එකකටම හෝස් ගත්තම හෝස් වල තියෙනවා. කොපන්හගන් වල තියෙනවා. ඔව් ඒ එන්ට්‍රන්ස් එක්සෑම් එකක් තියෙන තමයි යාලා ඉන්ටර්නැෂනල් ස්කූල් එකට ගන්න. ඉන්ටර්නැෂනල් ස්කූල් එකේදී එන්ට්‍රන්ස් එක්සෑම් පාස් වුණොත්
එයාට ප්‍රී ඔෆ් චාර්ජ් ඉගෙන ගන්න පුළුවන්. හැබැයි ඉන්ටර්නල් ස්කූල් එකේදී එක ෆේල් වුණොත් එයාට යම්සි මුදලක් ගෙවන්න වෙනවා. මාසිකව සාමාන්‍ය ලංකාවේ මුදලින් ගත්තොත් ලක්ෂ 2ක් හෝ 2 වෙනි ප්‍රමාණයක් මාසිකව ගෙවන්න ඕන. අනිත් දැනිස් ලැන්ග්වේජ් ඉගෙන ගන්න සීරු දෙනාට ප්‍රී ඔෆ් චාර්ජ් හම්බ වෙනවා. මේ අධ්‍යාපන කටයුතු. එතකොට කොහොමද තියෙන්නේ දැන් මේ ගෙවල් හොයාගන්න ප්‍රශ්නේ ගොඩක් දෙනෙක්ට තියෙනවා. මේ ඇකමඩේෂන් එකක් හොයාගන්න නියතම වැඩිද කොහොමද ගෙවල් වල රෙන්ට් එකට ගෙවන්න තියෙන ප්‍රමාණය විශාල ප්‍රමාණයක් තියෙනවද හොයාගන්න අපහසුයිද? ඔව් ඒක මෙහෙමයි. ඒක මේ විදිහට එක්ස්ප්ලেইন කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඩෙන්මාර්ක් වල ඩෙන්මාර්ක් කියන්නේ ලංකාව වගේ පොඩි රටක්. මේන් සිටිස් කීපයක් තියෙනවා. ලංකාවේ ජන බහුතරයක් ඉන්නවා ඕකුස්සලක් කෝපන්හේගන් වල. ප්‍රධාන සිටියක විතර කෝපන්හේගන් තියෙනවා. කෝපන්හේගන් වල ජීවත් වෙන සාමාන්‍ය ලක්ෂ අපේ ජනය සාමාන්‍ය ජීවත් වෙන ලක්ෂ 9 ලක්ෂ 10ක් අතර මුදලක් සාමාන්‍යයෙන් වියදම් වෙනවා. හැබැයි ඕහොස් වල ජීවත් වෙන අයට සාමාන්‍ය වියදම් වෙන යන්නේ ලක්ෂ 6ක වගේ මුදලක් තමයි රෙන්ට් එක. ඉගෙන රෙන්ට් එකට ට්‍රැවලින් වලට සහ කැමර බීම් යන වියදම ඔය වගේ මුදලක් තමයි යන්නේ. ඒකෙන් අදහස් වෙන්නේ ඕපන් හේගන් වල වියදම වැඩි. ඒ වගේම ඒකෙහි එයා ජොබ් එකක් කරොත් ඒ ලක්ෂ 10 ජීවත් වෙනවා කියන එක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි ඕහොස් වල මුදල අඩු වුණාට ඒ වගේ ජොබ්ස් වලදී හම් වෙන මුදල් යම් මට්ටමකට අඩු වෙනවා. එතකොට ඒ මුදලින් සවය වෙන්න පුළුවන්. يعني සිටි එකේ ඒ සිටි මේන් සිටි එකේ විතරයි යම්කිසි පොස්ට් එකක් වීදම් වෙන්නේ. එතකොට මම අහපු තවත් ප්‍රශ්නයක් ඉන්නේ දැන් ඒගොල්ලන්ට ගෙවල් හොයාගන්න ඕන වුණොත් ලංකාවෙන් යන්න කලින් ගියක් හොයාගන්න පුළුවන්ද? එහෙම අවස්ථාවක් තියෙනවද? ඔව් ලංකාවෙන් යන්න කලින් ගෙවල් හොයාගන්න බොහෝතරයක් හොයාගන්නවා. අපේ තියෙන සමහර සම්බන්ධතාවස්සේ අපි මුල් මාසවලට යන්න රෙන්ට් එකට ඉන්න අවස්ථාව දෙනවා සමහර සම්බන්ධතාවස්සේ. එහෙම නැත්නම් යාළට සාමාන්‍යයෙන් එහෙ ලෝකල් සයිට් වලින් මෙහෙ ඉඳන් රික්වෙස්ට් එකක් දාලා බුක් කරගන්න පුළුවන්. අපි හිතමු කෙනෙකුට යනකොට ගියක් හොයාගන්න බැරි වුණොත් අපි ඉන්ටර්නල් ඇකමඩේෂන් එකක් බුක් කරලා දෙනවා යාට. ඒකෙදි සාමාන්‍යයෙන් අර ලෝකල් බුක් කරගන්නකොට වඩා යම්සි පොඩි මුදලක් සාමාන්‍ය මාසික රුපියල් 50,000ක මුදලක් වැඩි වෙනවා. අනිවාර්යෙන් අපි යාට හවුස් එකක් නැති වුණොත් ඉන්ටර්නල් ඇකමඩේෂන් එක බුක් කරලා දෙනවා. එතකොට දැන් මේ රජයේ විසින් ලබා දෙන සෝෂල් බෙනිෆිට් මොන හරි තියෙනවද මේ විදිහට යන කෙනෙකුට ලබා ගන්න? ඔව් ඩෙන්මාර්ක් වල සෝෂල් බෙනිෆිට් විදිහට තියෙනවා. යන හැම කෙනාටම සෞඛ්‍ය, ඒ කියන්නේ හෙල්ත් කෙයාර් එක නොමිලේ තමයි හම් වෙන්නේ හැම කෙනාටම. ඊළඟට ඒ තමයි ඩිපෙන්ඩන්ස් ලට අධ්‍යාපනය නොමිලේ හම් වෙනවා. කියන්නේ තමගේ ළමයින්ට අධ්‍යාපනය නොමිලේ ලබා ගන්න පුළුවන්. ඒ වගේම අවුරුදු 15ට අඩු ළමයි ඉන්නවා නම් ඒගොල්ලන්ට මාස 3කට වරක් ඩෙන්මාර්ක් ගවර්න්මන්ට් එකකින් එලවන්ස් එකක් ලැබෙනවා. සාමාන්‍ය ලංකාවේ විතරින් ගත්තොත් ඒ එක ළමයෙකුට සාමාන්‍ය රුපියල් ලක්ෂයකට ආසන්න මුදල ලක්ෂය 1.10ක වගේ ආසන්න මුදලක් තමයි. ඒ මුදල හැම මාස 3කට වරක් තමයි ඒක හම්බ වෙන්නේ. ඔය ටික තමයි සෝෂල් බෙනිෆිට් විතර මේන්ලි තියෙන්නේ ඩෙන්මාර්ක් වල. හරි එතකොට දැන් අපි මේන් ඇප්ලිකන් ගන්න ගොඩක් කතා කරේ. එතකොට මේගොල්ලොත් කියන තමන්ගේ ෆැමිලි එක يعني ස්පවුස් වෙන්න පුළුවන්. මේ ස්පවුස්ට එයාගේ ජොබ්ස් හොයාගන්න කොහොමද? එයාට රයිට්ස් තියෙන්නේ පාර්ට් ටයිම් විතරද පුළුවන්? පාර්ට් ටයිම් රිපෙයාර් කොහොමද හොයාගන්නේ? එහෙම නැත්නම් ෆුල් ටයිම් අවස්ථාව තියෙනවද? කොහොමද ඒ සම්බන්ධය? ඔව් ඩිපෙන්ඩන්ට් ඒ කියන්නේ හස්බන්ඩ් හෝ වයිෆ් ඩිපෙන්ඩන්ට් යනවා නම් ඩිපෙන්ඩන්ට් පාර්ට් ටයිම් කරන්න පුළුවන්. අන්ලිමිටඩ් පාර්ට් ටයිම් අවස්ථා තියෙනවා. ඒ වගේම යාට ෆුල් ටයිම් ජොබ් එකක් හොයාගැනීමේ අවස්ථාවක් තියෙනවා. ෆුල් ටයිම් ජොබ් එකක් හොයාගත්තොත් ෆුල් ටයිම් ජොබ් එකෙන් යාට වර්ක් වීසා එකට මාරු වෙන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. සාමාන්‍යයෙන් මේ කියපු යන අයට මාස 1ක් මාස 3ක් අතර සාමාන්‍යයෙන් පාර්ට් ටයිම් ජොබ්ස් හොයාගැනීමේ හැකියාව තියෙනවා. තමන්ගේ උනන්දුව තියෙන්න ඕන සාමාන්‍යයෙන් පාර්ට් ටයිම් ජොබ් එකක් හොයාගැනීමේදී. ගෙදර සමහරව ඉන්නවා, ගෙදරට වෙලා ඉන්නවා, CV එකක් දානවා, සතියකට දෙකක් දානවා, ඊට පස්සේ ඒකෙන් ඉන්ටර්වයුව එකක් එන්නේ නැහැ කියලා එහෙම ඉන්න අයත් ඉන්නවා. සමහරව ඉන්නවා ගියපු දවස් ඉඳන්ම CV දාන, CV සතියට 10ක් 20ක් එහෙම CV දාන, තියෙන හැම වෙලකම දානවා. එහෙමයි ගොඩක් වෙලාවට ඉතින් මාසයක් මාස දෙකක් අතර කාලයක් යනකොට සාමාන්‍ය පාර්ට් ටයිම් ජොබ් එකක් හොයාගන්න. තමන්ගේ උනන්දුව තියෙනවා නම් අනිවාර්යයෙන්ම පුළුවන්. මේකදී තමන්ගේ ඇටිටියුඩ් එක ඉතාම වැදගත් වෙනවා. ඒ කියන්නේ තමන්ගේ සමහරවිට තියෙනවා ලංකාවේ ඇයට ජොබ් තමන් මෙහෙ කරලා යන බැංකුවක මැනේජර් කෙනෙක්. නමුත් එහෙ ගියාට පස්සේ එයා බලාපොරොත්තු වෙන්නේ මේ මැනේජර් ලෙවල් එකෙන් තමට කරු කරයි. ඒ කියන පදනමේ ඉන්න යන බහුතරයකට පාර්ට් ටයිම් ජොබ්ස් අඩුයි. සමහරව ඉන්නවා එහෙම ඒ එයාට ඒ පිළිගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. එහෙම අයට සාමාන්‍ය පාර්ට් ටයිම් ජොබ් තියෙනවා. ඒක අපේ අත්දැකීමෙන් තමයි අපි මේ දේ කියන්නේ. අනිත් එක තමයි ඩෙන්මාර්ක් වගේ රටක් ගත්තට පස්සේ හැම ශේෂ්ත්‍රයක්ම, ඒ කියන්නේ ක්ලීනින් කරන කෙනාද, එහෙම නැත්නම්
පුවත්පත් බෙදන කෙනාද එහෙම නැත්නම් ડોක්ටර් කෙනෙක්ද නර්ස් කෙනෙක්ද ඉංජිනේර කෙනෙක්ද කියන්නේ සේම් කෙනෙක් විදිහට තමයි සේම් කැටගරි සැලරි රේට් එකක් තියෙන්නේ සම ගෞරවයක් තියෙන්නේ එහෙම ජොබ් එකෙන් ජොබ් එකට කියලා ලංකාවේ වගේ වෙනස් හැලගිරි නැහැ හැම කෙනාම එක සම මට්ටමේ තමයි ඉන්නේ ඒ වගේම මට තවත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා මොකද මේ දවස්වල දැන් ලංකාවේ ඉන්න ගොඩක් මැසස්ලා තොරගන රටක් තමයි UK ඉතින් UK යන්නේ නැතුව ඇයි ඩෙන්මාර්ක් තොරගන්නේ මොකද මේ සම්බන්ධයෙන් වෙනස්කම තියෙන්නේ කොහොමද ඔව් UK ගත්තම UK සහ ඩෙන්මාර්ක් ගත්තම දැනට UK යුරෝපියන් කලාපයෙන් අයිතිච්ච වෙනම යන රටක් විතර තමයි තියෙන්නේ යුරෝපීය රට ඩෙන්මාර්ක් යුරෝපීය රටක් විතර තමයි දැනට තියෙන්නේ ඩෙන්මාර්ක් ගත්තම සෝෂල් බෙනිෆිට් අතින් සාමාන්‍යයෙන් UK වලට වඩා වැඩි. ඒ කියන්නේ ළමයින්ගේ අධ්‍යාපන කටයුතු පිළිවෙන්නේ, විද්‍යායනු පිළිවෙන්නේ සම අයිතීන් තමයි තියෙන්නේ මේ ඩෙන්මාර්ක් වල තියෙන්නේ. UK වල ගත්තොත් ළමයින්ගේ අධ්‍යාපනයට, හෙල්ත්කෙයාර් වලට, ගැලිටක් හදනවා, තමන්ගේ අතින් වියදම් කර ගන්නවා, නැත්නම් ඉන්ෂුරන්ස් එක අරගෙන වියදම් කරනවා ඩෙන්මාර්ක් වල. එහෙම අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම ලෝකයේ දැනට දෙවෙනියටම සතුටින් මිනිසුන් ඉන්න රට විදියට තියෙනවා. ඒ වගේම අධ්‍යාපනයේ හොඳම දෙවෙනි රට විදියට තියෙන්නේ ඩෙන්මාර්ක්. මේක දිගත්තාන් පස්සේ ඩෙන්මාර්ක් වල සම සැලරි එකක් තමයි ගොඩක් වෙලාවට යන්නේ. UK වල ගත්තාන් පස්සේ සම සැලරිස් යනවා අඩුයි. තමන්ගේ ජොබ් කැටගරි එක අනුව සැලරිස් වල වෙනස්කම් වෙනස් වෙනවා. ඉතින් ඒ වගේ බෙනිෆිට් තියෙනවා ඩෙන්මාර්ක් ඇප්ලයි කරන ඩෙන්මාර්ක් යනකේ වාසියක් තියෙනවා. ඒ වගේම තමයි රිටයර්මන්ට් එකක් හම් වෙනවා. කියන්නේ මේ හැම කෙනාටම ඒ ජීවිතතර සිටිසන් වෙන හැම කෙනෙකුටම රිටයර්මන්ට් එකක් තියෙනවා. ඉන්න ඇඩල්ට් කයා කෙනෙකුට හම් වෙනවා, චයිල්ඩ් කයා කෙනෙකුට හම් වෙනවා, ඩේ කයා කෙනෙකුට හම් වෙනවා. ඔය පර්සන්ටි එක තියෙනවා. ඩේ කයා එක මාස 9 ඉඳලා තමන්ගේ ළමයා ඩේ කයා එකට දාන්න පුළුවන්. තමන්ගේ සැලරි එක අනුව තමයි ඒ දේවල් ඩිපෙන්ඩ් වෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කෙනෙකුට يعني තමන්ට ලැබෙන මුදලෙන් තමන්ගේ ජීවිත දවස සියලු පහසුකම් ටික ඩෙන්මාර්ක් වලින් ලබා ගන්නවා. මොකද UK වලදී තමන්ට මුදල් රුපියෙම සෑහෙන මුදල් ඉපෙවුවා තමන්ට පුළුවන් ඒ පහසුකම් ටික ලබා ගන්න. අනිත් දේ තමයි ඩෙන්මාර්ක් වල ළමයින්ට තියෙන ෆැසිලිටි එක. එක්සැම්පල් එකක් විතර ගත්තොත් ළමයෙක් ලෙඩ වුණොත් අම්මා හෝ තාත්තා අනිවාර්යෙන් ළමයාත් එක්ක රෙස්ට් ඉන් නිවාඩු ගන්න ඕන. ඒ බෙනිෆිට් තියෙනවා සාමාන්‍යයෙන් ඩෙන්මාර්ක් වල. හරි අපි හිතනවා මම හිතන්නේ දැන් මේ වෙනකොට ගොඩක් දේවල් කතා කරා මේ නර්සින් සහ ડોක්ටර්ස් සහ සම්බන්ධව කොහොමද ඒගොල්ලෝ මේ ප්‍රොසෙස් එක කරගන්නේ කියලා. ඉතින් ඒ වගේම ආයතනය හරහා කොහොමද ඒගොල්ලන්ගේ ප්‍රොසෙස් එක පටන් ගන්නෙ, යාළගේ ડોකියුමන්ට් කරගන්නේ කොහොමද, ඉන්ඩිවිජුවල් යාළගේ ડોකියුමන්ට් චෙක් වෙන්නේ කොහොමද, මේ හැමදේම අපි කතා කරගත්තා. නමුත් අපි දන්නේ නැහැ කොහොමද මේ ස්කෑන් වල කන්සල්ටන්සි ආයතනය සම්බන්ධ කරගන්නේ. කෙනෙකුට සම්බන්ධ කරගන්නවා නම් ඒ සඳහා කොහොමද මාර්ග තියෙන්නේ? දුරකථන අංක එන්න පුළුවන්, එහෙම නැත්නම් අපිට ඊමේල් එකක් වෙන්න පුළුවන්, වෙබ්සයිට් එකක් තියෙනවද? මේතරතුර කොහොමද තියෙන්නේ? ඔව් මේකදී දැන් අපේ ආයතනයේ තියෙන්නේ කොළුපිටිය මැක්ඩොනල්ඩ් එක ළඟ මැක්ඩොනල්ඩ් එකට අලුත් බිල්ඩින් එක තමයි දැනට අපි ස්කෑන් වල ආයතනය පවත්වාගෙන යන්නේ. ඒ වගේම වලට අපේ හොට්ලයින් නම්බර් එක තියෙනවා 0711 322 කියන හොට්ලයින් මාර්ගයේ හොට්ලයින් නම්බර් එක ඔස්සේ ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන් අපේ ආයතනයත් සමඟ. ඒ වගේම එහෙම නැත්නම් Facebook මාර්ගයෙන් හරහා හෝ WhatsApp මාර්ගයෙන් අපි සමඟ සම්බන්ධ වෙන්න පුළුවන්. ඔය 0711 322 322 කියන නම්බර් එක හරහාම තමයි සම්බන්ධ වෙන්න තියෙන්නේ WhatsApp හා Voice කියන දෙකෙන්. හරි අපි අපේ කට්ටියට මේකේ ආයතනයේ විස්තර ඔක්කොම ડિස්ක්‍රිප්ෂන් එකේ දාලා තිනවා. ඉතින් ඒක නිසා ඔයාලට එතනින් උග ගන්න පුළුවන්. ඒ වගේම මම ස්ක්‍රීන් එකේ ඒක දාලා තිනවා. ඉතින් දුරකථන අංකයට කතා කරන්න ඉතින් මෙතුමාලා සම්බන්ධ කරගෙන ඔයගොල්ලන්ගේ වැඩේ කරගන්න ඔයාලට අවස්ථාව තියෙනවා. ඉතින් එහෙනම් අදට මෙතුමාගේ කාලය ලබාගෙන අපි හොඳ වීඩියෝ එකක් කරලා තිනවා. ඉතින් මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරන්න තමයි සූදානම් වෙන්නේ. ඒ වගේම අපි ඉදිරියට තව වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා මේ ස්ටුඩන්ට් වීසා සම්බන්ධයෙන්. මොකද මේ ආයතනයේ හරහා ස්ටුඩන්ට් වීසා වලට ඔයගලන්ට අවස්ථාවක් දෙනවා. ඉතින් ඊළඟ වීඩියෝ එක අපි ඒ විදිහට කතා කරන්න බලාපොරොත්තු වෙයි. අද දින මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරන්න ඔන්න සූදානම් කරගන්නවා. ඉතින් එහෙනම් ආයුබෝවන් කියනවා අපේ රුවන් මහත්තයාට මේ වෙනුවෙන් ඔයගලන්ට තොරතුරු ලබා දෙන්න එකතුනාට. ඉතින් ආයුබෝවන්. ආයුබෝවන්.